नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। बुद्धं धम्मं संघं नमस्सामि। अभ्यतीत सहायस अतीतगत सत्तुनो नत्येतादि संहितं यथा कायकता सतीति। श्रद्धावंत किमतुमे सति कीपेक पठन् සතිපට්ඨානය කියන බුදුරජාණන් වහන්සේගේ ඒ සුවිශේෂ වෙච්ච දේශනාව පදනම් කරගෙන ඒ සුවිශේෂ වෙච්ච ඉගැන්වීම මත පිහිටාගෙන භාවනාව සිදු කරන අතර ඒ භාවනාවේදී අපිට තියෙන ගැටලු හෝ අපේ භාවනාව කොහොම කළ යුතුද කියන කාරණාවල් ගැනත් ඒ කරන සතිපට්ඨාන පුහුණුව ඒ සිහිය පිහිටුවා ගැනීම නම් වූ පුහුණුව සාමාන්‍ය ජීවිතයට අපිට කොයිතරම් දුරට බලපවත්වලා තියෙනවද ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන ආංගික කාරණාවල් ගැන කතා කරන මොහොතයි මේ. ඉතින් අද දවසටත් ඒ වගේ ඒ කියන මාතෘකාවට සම්බන්ධ යම් කිසි කාරණාවක් කීපයක් ඔයත්න්ට මතක් කරන්න කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙන්නතනේ පහුගිය කාලයේ පුරාටම පහුගිය සති කීපේ පුරාටම මම ගොඩක් උත්සාහ කළා බාහිර භවනාවට පෙරාතු තියෙන කාරණාවල් ගැන වැඩිපුර විමර්ශනයක් කරන්නට නැත්නම් වැඩිපුර කතා බහට ලක් කරන්නට. හේතුව අපි අර ගොඩක් වෙලාවට සලකන හිතන දෙයක් තමයි එකපාරටම භවනාවට වාඩි වෙලා මේක කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා වගේ කියන හැඟීම. නමුත් භවනාව කියන දේ ඇත්තටම අපේ හිතත් එක්ක කරන ගනුදෙනුවක් නම් ඒ හිත අපිට තියෙන්නේ භවනාවේදී විතරක් නන් නෙවෙයි. ඔක සාමාන්‍ය ජීවිතයේදී පවා සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන හැලහැප්පිලි වලට අපි දක්වන ප්‍රතිචාරය අපි ඒ දේවල් වලට මුහුණ දෙන ආකාරය මත භවනා ගමනත් ඇත්තටම කිව්වොත් එහෙම තීරණය වෙනවා. ඉතින් ඒ කාන්ද පහුගිය ටිකේම ගොඩක් වෙලාවට ඔය භවනාවට පෙරාතුව කරන කියන වැඩවලදී කරන වැඩවලදී කියන වචනවලදී එතන සිතුවිලි වලදී පොඩ්ඩක් සතිමත්වන්ට කියලා යම් යම් විදිහකට කොහොමද මම කියන්නේ යම් විදිහකට උපදෙස් දෙන්න හෝ අවවාදයක් කරන්න මම බලාපොරොත්තු වුණා ඒ විදිහට කළා. ඉතින් ඒත් එක්ක ඔයාටන්ට මතක ඇති භවනාවට තියෙන මූලිකම කරුණු නැත්නම් මූලිකම කරදර හැටියට අර අපිට වටපිටාවෙන් තියෙන බාධක ජය ගන්නට නොහැකි වෙන තත්වයක් මත භවනාවට යනවා. භවනාව සිදු කරන්න යනවා නම් අන්න එතනදී අපි අර මමත්වයේ කියන දෙයට අපි යට වෙලා අර අපි කරන්න ඕන දෙයට යට වෙලා අර බාහිර තියෙන දේ හින්දා භවනාව නතර කරන හෝ භවනාවෙන් ඉවත් වෙන ස්වභාවයකට අපේ හිතපත් වෙන්න පුළුවන්. ඒක හරියටම කියනවා නම් භවනාවට වාඩි වුණාම ගොඩක් වෙලාවට කට්ටිය කියන දෙයක් තමයි අපේ හාමුදුරනේ සද්ද ඇහෙනවා, හිත දුවනවා, ඇඟරි දෙනවා. එහෙම නැත්නම් මේ විදිහට වාඩි වෙලා හිටියොත් හොඳද, බිම වාඩි වුණොත් කමන්නේ නැද්ද, නැත්නම් මට අමාරුයි හොඳට දෙනවා, පුටුවක් වාඩි වුණොත් පුටුවක වාඩි වුණොත් කමන්නේ නැද්ද. එහෙම නැත්නම් ඉස්සෙල්ලම සක්මන් කරන්න ඕනද, නැත්නම් සක්මන් කරන්න නැතුව වාඩිනාට කමක් නැද්ද? අන්න ඒ වගේ අර අපි දරන අදහස් සහ ආකල්ප මතවාද, එහෙම නැත්නම් අපේ තියෙන දැනුම, ඊළඟට අපි හිතාගෙන ඉන්නවා නම් මේ කාරණේ තුළ තමන් මේක කරන්න දන්නවා, මේක හරියටම සිදු කරන්නේ මෙන්න මෙහෙමයි, ආන් ඒ ආකාරයට හිතාගෙන ඉන්නවා නම් ඊළඟට බලාපොරොත්තු තියාගෙන තියෙනවා නම් තවත් පැත්තකින් අර තියෙන හදිස්සි වගේ දේවල් ආන් එව්වා තමයි භවනාවේදී මූලිකවම අපිට තියෙන ප්‍රධානම බාධකයන් හැටියට සලකන්නට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්නතුනේ ඔයත්තන්ට පහුගිය ටිකේම මම ආනාපානයක් ගැනවත් මොකක්වත් ගැන එළියෙන් කියන්න ගියේ නැහැ. ඒ වෙනුවට කිව්වේ ඇත්තටම ඔන්න ඔය කියන කාරණාවල් ගැන. ඒ කියන්නේ සද්ද ඇහෙන එක, හිත විසිරෙන එක, හිත පිට යන එක, ඊළඟට කල්පනා කරන්න හිතන එක, අමතක වෙන එක, නිඳ යන එක, ඇලසුම් හදන එක, මතවාදයන්ගෙන් අපේ හිත වැහෙන එක, දැනුම අපිට තට්ටු කරන්න පටන් ගන්න එක, සැක ඇති කර ගන්න එක, තමන්ගේ තියෙන උගත්කම, එහෙම නැත්නම් තමන් මේක ගැන දන්නවා කියලා හිතාගෙන ඉන්න ආංගේ දේවල්, බලාපොරොත්තු වීම සහ හදිස්සි වගේ කියන ආංගේ වගේ කාරණාවන් වලදී අපි මොනවද කරන්නේ කියන එකයි කතා කළේ. ඕක වරහන් ඇතුලේ කිව්වොත් එහෙම අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනයට තමයි දාන්න වෙන්නේ. ඒ කියන්නේ
බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ භාවනාවට කලින් අපිට කියලා දෙනවා සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නට කියලා. සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගන්නට කියලා කිව්වහම සිහියට එතකොට අහුවෙන්නේ වර්තමාන මොහොතේදී පැන නගින පැන නැගින දේවල්. මේ පැන නගින පැන නැගින පැන නගින සහ පැන නැගින දේවල් තමයි ඔය ඉස්සෙල්ල මම අර නිකන් ලිස්ට් එකක් වගේම අනුපිළිවෙලකට වගේ කොහොම හරි කමන්නේ කියාගෙන කියාගෙන ගියේ. ඉතින් මූලිකවම උපදේ සම්බ වුණා ඔයයන්ට මතකයක් ඇති ඔය තියෙන දේවල් වලට සාදර වෙන්න කියලා. ඒ තියෙන උගත්කම ඇවිල්ලා අපිට තට්ටු කරලා කිව්වට ඕක කොහොමනේ මෙහෙම වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු ඇවිල්ලා කිව්වත් මට මේ සද්ද ඇහෙන එක නෙවෙයි ආනාපානය තමයි බලන්න ඕනේ කියලා එව්ව ගණන් ගන්නට යන්න. එව්වට එහෙමම තියන්න දෙ. ඒවට යට වෙන්න යන්න. එන්නේ ඒ ආකාරයෙන් කියලා තමයි තවත් පැත්තකින් තවත් ටිකක් විස්තර කරොත් එහෙම සද්ද ඇහෙනකොට ඒ සද්ද වලට සද්ද අපිට කරදරයක් කරගන්න එපා කියලා මං කිව්වා. ඊට පස්සේ හිත විසිර යනවා නම් හිත පිට යනවා නම් ඒක පිට යන්න ඉඩ දෙන්න. ඒක හිත පිට යන එක ඒක හිතේ සාමාන්‍ය ස්වභාවය. අපි ඒක අනුමත කරන්ට වුණාම ඒක ඒකට එකග වෙන්න වුණාම මෙතන දබරේ නැති. මෙතන අර අපිට කරන්ට ඕන දේ කියන එක අයින් වෙලා යයි. ඒ වෙනුවට වර්තමානයේ තුල තියෙන දේ දකින්න, පේන්න, බලාගෙන ඉන්න අපි ඉගෙන ගන්න පටන් ගන්න. ඉතින් අන්න ඒ වගේ කාරණාවක් එක අපි අර පරිමුඛන් සතියෙන් උපට්ඨ පෙත්වා නැත්නම් සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන මූලික අඩිතාලමට පොඩ්ඩක් කිට්ටු වෙන්න උත්සාහ කළා පහුගිය කාලෙදී. ඒක තවදුරටත් මම විස්තර කළා අර කතා බහ කරනකොටත් වැඩ කටයුතු කරනකොටත් සිහිය දියුණු කරගන්න උත්සාහවන්ත වෙන්න වගේ කියලා. ඉතින් ඔය කියන කාරණාවල් එක්ක යනකොට පින්නතුනි අපි මූලිකවම ඔය වටපිට තියෙන දේවල් වලට අර කියාපු හැම කාරණාවකටම සාදර වෙන්න එහෙම නැත්නම් ඒවා මහා ලොකු ප්‍රශ්නයක් හැටියට අත්කර නොගන්ට උත්සාහ කරන්න පටන් ගත්තාම භවනාව තුළ අපේ හිත තැම්පත් වෙලා තියෙනවා අතහැරීම පුරුදු කරපු හින්දා. ඒවා අර මට ඕන හැටියට ක්‍රියාත්මක කරන්න නොගිය හින්දා ආත්ම සංඥාව කියන එකෙන් බැහැර වෙන්න උත්සාහ කරපු හින්දා එහෙම නැත්නම් ඔය කියන විදිහේ හිත තැම්පත් වෙලා තියෙන්නේ අපි විපස්සනාවක් කියන දේ විදර්ශනාවක් කියන දේ පුරුදු කරපු හින්දායි. ඒ කියන විදර්ශනාව, ඒ කියන අතහැරීම, ඒ කියන අනාත්මය, ඒ කියන මට්ටම තුලදී හෝ අයින් කරගන්න බැහැර කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ හිත තැම්පත් කරගන්න පුළුවන් විදිහින්ද. එතකොට මේ දෙක එක හා සමානව යන කාරණාවක් වශයෙන් පහුගිය ටිකේම මම කියලා දෙන්න උත්සාහ කළා සතිපට්ඨානය ආශ්‍රයෙන් කතා කරනකොට. ඉතින් එහෙම ඔය තියෙන හතර වටේ තියෙන දේවල් වලට අපිට බාධා කරන දේවල් එක සාමදානයෙන් ඉන්න සාමයෙන් ඉන්න හිත හදාගන්න කෙනා ඊළඟට කිට්ටු වෙනවා ශරීරයට. ආන් එතනට කිට්ටුනාට පස්සේ අවසාන අවස්ථාවේදී මම අර කරපු දේශනයේදී කියන්න උත්සාහ කළා අර ආනන්ද සාංශේ ආනන්ද හාමුදුරුවෝ එක්තරා දවසකදී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියාපු කතාවක් ආශ්‍රය කරගත ගාතාව. ඒ කතාව මම අදත් මතක් කළොත් එහෙම දවසක් ආනන්ද හාමුදුරුවෝ මං හිතන්නේ පටිච්ච සමුප්පාදේ වගේ දෙයක් මෙනෙහි කරලා වෙන්ට ඕන මට මතක හැටියට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකට පැත්තක ඉඳලා කියනවලු බුදුරජාණන් වහන්ස මේ ධර්මයේ හරිම ආශ්චර්යයි හරිම පුදුමාකාරයි මට හරි සන්තෝෂයක් තියෙනවා ඒක. බුදුහාමුදුරුවෝ තහන්ට ඇදී මොකක් ගැනද ආනන්දේ කියන්නේ එතකොට? එතකොට ආනන්දහාමුදුරු උත්තර දෙනවලු බුදුරජාණන් වහන්ස මේ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ මේ කල්යාණ මිත්‍රයා මතනේ. මට ඒක කාරණෙන් හරි හරි ආශ්චර්යයක් දැනෙනවා මේ ශාසනයේ මේ ධර්මයේ. හරි පුදුමයක් දැනෙනවා කියලා කිව්වලු. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දීලා තියෙනවා එහෙම කියන්න එපා ආනන්ද, ඔහොම හිතන්න එපා. මේ ශාසනයේ සම්පූර්ණ ගමන යන්නේම කල්යාණ මිත්‍රයත් එක්කම තමයි. එමෙ නැත්තම් අපි හිතන්න පුළුවන් මේ ශාසනයෙන් භාගයක් යන්නේ කල්යාණ මිත්‍රයා මත, අනිත් භාගය යන්නේ මං හින්ද. ඔන්න ඕක ඇස්සේ තියෙන්න පුළුවන් පොඩි කොහොමද කියන්නේ බොහොම ඉතා සූක්ෂම ගැටයක් වෙන්න පුළුවන්. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ එතනට තමයි මේ තට්ටු කරන්න ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. කොහොම නමුත් ධර්ම මාර්ගයේ සම්පූර්ණම ගමන කල්යාණ මිත්‍රයා මත යනවා කියලා කිව්වහම පුද්ගලිකව මගේ පැත්තෙන් මට ආපු ප්‍රශ්නාර්ථයක් තිබුණා. එතකොට එහෙමනම් ඔය කියන කල්යාණ මිත්‍රයා කවුද කියලා. මොකද අපි ගුරුවරු ආශ්‍රය කරා වුණාට සමහරකට කාලයක් ඒ ඇත්තොත් එක කතා බහ කරා වුණාට සමහරකට ඒ ඇත්තෝ අපි ධර්මය අවබෝධ කරන්නට හරි මොකක් හරි කරන්නට කලින් මියෑදෙන්න පුළුවන්. අපිට ආශ්‍රය කරන්න අවස්ථාවක් සැලසෙන්නේ නැති වෙන්න පුළුවන්. අපිට උන්වහන්සේලාගෙන් ටිකක් ඈතට වෙලා ඉිට වෙන්න පුළුවන්. එහෙම වුණත් එහෙම කල්‍යාණ මිත්‍රයන්ව ආශ්‍රය කරන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. දැන් අපි කල්‍යාණ මිත්‍රයෙක් කියලා හිතන කෙනාව හිත නැත්තම්ව ආශ්‍රය කරන්න තියෙන වටපිටාව නැති වෙලා යනවා. ඔය කියන කාරණෙත් එක්ක මාව ලොකු ප්‍රශ්නාර්ථයකට වැටුණා. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ ඉඟි කරාපු මේ කියන කල්‍යාණ මිත්‍රයා කවුද කියලා.
පස්සේ ඕකට උත්තර හොයාගෙන 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 යනකොට ওই ප්‍රශ්නයට මුහුණ දුන්න ආනන්ද හාමුදුරුවම ওই ප්‍රශ්නේ අහපු ওই කියන කාරණාව කියපු ආනන්ද හාමුදුරුවම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මාස 3කින් විතර අර නිර්වාණය සාක්ෂාත් කරගත්තාම එහෙම නැත්නම් තමන්ගේ හිත රහතන් වහන්සේ නමක් බවට පාරිශුද්ධත්වයට පත් කරගත්තට පස්සේ කියාපු උදානවල එක උදානක තිබ්බ ගාථාවක් තමයි ඔය මම මාතෘකා කරගත්තේ. ඒක තමයි අබ්බතීත සහායස්ස අතීතගත සතුනෝ නතීතා දිසං මිත්තං යතා කායගත සති. ආනන්ද හාමුදුරුවන් ඉඳලා තියෙනවා බොහොම කිට්ටුවෙන් හිටපු යාළුව දෙන්නේ කෙනෙක් සාරිපුත්තයන් වහන්සේ, අනිත් එක්කෙනා මොග්ගල්ලාණන් වහන්සේ. මට මතකයි අපි මහාන වෙනකොට අපිටත් කියනවා අපේ අම්මයි තාත්තා හැටියට හිතන්ට කියලා කියනවා මහානකමේදී සාරිපුත්තයන් වහන්සේවත් මොග්ගල්ලාණන් වහන්සේ. කොහොම නමුත් ආනන්ද හාමුදුරුවෝ කියනවා ඔය කියන ගාථාව කියනකොට ඔය කියන කාලේ වෙද්දී සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේයි පරිනිර්වාණයට පත් වුණා. දැන් එතකොට අපි අර හිතන කාලේට අපි හිතමුකෝ අපේ ගුරුවරු නැත්නම් අපේ කල්‍යාණ මිත්‍රෝ හිටියා කියලා ඒ වගේ කට්ටිය. දැන් එතකොට ආනන්ද හාමුදුරුවෝ හිතපු තාලේ ඒ හිටපු කල්‍යාණ මිත්‍රෝ දෙන්න නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අබ්බතීත සහායස්ස අතීතගත සතුනෝ. ඒ වගේම තවත් දෙයක් වුණාලු. ආනන්ද හාමුදුරුවෝ කියනවා සාසුන්වරයාණන් වහන්සේ නමක් හිටියට උන්වහන්සේ දැන් අතීතයට ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ ගැන දැනට තියෙන්නේ සිතිවිලි මාත්‍රයක් විතරයි, මතකයක් විතරයි. උන්වහන්සේ දැන් ජීවමාන නැහැ. උන්වහන්සේ මේ ලෝකෙ ගිහිලා ඉවරයි. ඊළඟ වචනේ තමයි නත්ති ඒතා දිසං මිත්තං. දැන් මට තේරෙන හැටියට, මට පේන හැටියට මොන පැත්තකවත් මට යාළුවෙක් ඇත්තටම නැහැ. යථා කායගත සති. ඔන්න ඔතනයි මම අර හොයාපු ප්‍රශ්නෙට උත්තරේ තිබ්බේ. කායානුපස්සනාව හැරෙන්න වෙන යාළුවෙක් මට මේ කිසිම පැත්තක දැන් හොයාගන්න නැහැ. අනේ ඒ කියාපු වචනයත් එක පිනතුනේ අපිටත් එතකොට හිතෙන්න පුළුවනි, ඔයත් තේරුම් ගන්න පුළුවනි. අර පහුගිය ටිකේම ඔය තියෙන දේවල් වලට අර මම මිත්‍රයෙක් වෙන්න කියලා ඉගැන්නුවා කියලා දුන්නා. ඒ වේදනාවල් වලට, ඒ හිත යන දේවල් වලට මෛත්‍රී සහගත වෙන්න, මිත්‍රශීලී වෙන්න, මේ ශරීරය තුළ දැනෙන තේරෙන දේවල් වලට මිත්‍රශීලී වෙන්න ඔන්න ඔහොම කියලා. ඒ හදාගෙන ආපු පාරේ තමයි මෙන්න මේ කතාව අවසානට වගේ තියෙන්නේ. අපි මේ ඉගෙන ගන්නේ අපිට මේ උප්පත්තියෙන් හම්බ වෙච්ච ශරීරය අපේ මිත්‍රයාව කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක. ඉතින් ඒ කියන තැනට එන්ට පින්නතුනේ බැරි වෙනවා අර මූලික විදිහට අපි ගාව තියෙන අදහස් හින්දා, ආකල්ප හින්දා, අපේ තියෙන දැනුම හින්දා, අපේ තියෙන බලාපොරොත්තු හන්දා, විශේෂයෙන් අපිට තියෙන හදිස්සිය හන්දා, ඕකේ අනිත් පැත්තේ අපිට තියෙන කම්මැලිකම හන්දා, ඊළඟට සමහරක් කියලා සද්ද ඇහෙන හන්දා, හිත දුවන හන්දා, ඈ අපි කල්පනා කරන හන්දා, අපි සැලසුම් අඳින හන්දා, මේවා හොඳ නැහැ අරක හොඳයි මෙහෙම කියලා අර විවේචන කරන හන්දා, ඒවා කරන හින්දා ඔය කියන කල්යාණ මිත්‍රයාව ප්‍රකට කරගන්නට හරිම අමාරුයි. විශ්වාස කරන්න ඔය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනේ මට හම්බ වුණේ ලග්ගල කැලේදී. ඊට පස්සේ ඕකම මම අවුරුදු ගාණක් පුරුදු කළා. ආනාපාන සතිය දිහා ඒකාකාර විදිහට අධ්‍යයනය කරනවා කියන තැනට එන්න කලින් මේ ඇත්තම කතාව කියන්නේ. හේතුව තමයි ඊට මෙහා අර සිහියට ප්‍රධාන තැන දෙන්න ඕන කාරණා ඕන තරම් තියෙනවා. ඊට වඩා අපි උත්සාහ කරන්නේ අර මට ඕන දේ කරන්න කියන එක. එතකොට මගේ උවමනාවට, මගේ බලාපොරොත්තුවට මට ඕන දේ කරන්න යනවා නම් තියෙන වර්තමානයේ තුල පැන නගින, පෙනෙන, දැනෙන, දැනගන්ට තියෙන කාරණේ අල්ලෙහාට දාලා හෝ ඒක තල්ලු කරලා විසික් කරලා දාලා පින්නතින් අපි මේ වැඩේ පටන් අරගෙන තියෙන්නෙම වැරදි ගඩොල පාවිච්චි කරලා. මේ වැරදි ගඩොලේ නම තමයි මමත්වය කියන්නේ. එතකොට මමත්වය නැත්තම් මට ඕන දේ කරනවා කියන එක අපිට උගන්වන්නේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලානේ. ඇත්තටම කියනවා නම් අපි හොයලා බලන්න ඕන මම වෙමි, මගේ වෙමි, මගේ ආත්මේ වෙමි කියලා හිතන කාරණා මොනවද කියන එකයි අපි දකින්න පටන් ගන්න ඕන. ඕකෙන් නිදහස් වුණාට පස්සේ ලැබෙන ප්‍රතිඵලය තුළ ඒ කෙනාගේ චිත්තසංතානයේ වැඩ කරන ක්‍රියාත්මක වෙන සිතුවිලි සමුදායයි ඔය පොතේ නැත්තම් දේශනාව තුළ අපිට කියලා දෙන්නේ. හැබැයි අපි වැඩේ පටන් ගන්න ඕන අපි ගාව. එතකොට අර පොතේ සඳහන් වෙන, අර දේශනාවේ සඳහන් වෙන ඔය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියන එක ඉලක්කය මිසක ආරම්භය නොවේ. හොඳට මතක තියාගන්න ඕන ඒක අපි මේ භාවනා කරන්නට යන ගමනේ එක්තරා ඉලක්කයක් මිසක ඒක මේ භාවනා ගමනේ ආරම්භයක් නෙවෙයි. ඔන්න ඔතනයි ලොකුම පටලැවිල්ල අපි කරගන්න. මම හිතන හැටියට, මට තේරෙන හැටියට, මොකද අපි හිතනවා ඉස්සෙල්ලාම මම මේක දන්නවා කියලා හිතාගෙන කරගෙන යනවා. එතකොට අවබෝධ කරන්න තියෙන එක දැන් දන්නවා.
එතකොට අවබෝධ වෙන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒකයි අර අදහස් සහ බලාපොරොත්තු කියන මේ හැම දෙයකටම ඉස්සරහා මේ හැම දෙයක්ම බැහැර කරන්නට පුළුවන් වෙන විදිහ මනසක් හදාගන්න කියලා පළවෙනිම කිව්වේ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ පින්නතුනේ අපි හිමීටම අර ස්වාධීනවම නැත්තම් ස්වයංවම වගේ අපේ අවධානය ගලාගෙන යේවි මේ ශරීරයට, මේ ශරීරයේ තියෙන කොහේ හරි. ගොඩක් වෙලාට ඒක ශරීරය තුළ ශරීරයේ බාහිර පැත්තට එන්න පුළුවන් සමහරක් විටක. සමහරක් වෙලාවට ශරීරයේ අභ්‍යන්තරයට යන්නත් පුළුවන්. ඒක තවත් විදිහකට විස්තර කළොත් එහෙම ඉස්සෙල්ලා අපේ හිත භාවනාවේදී මුල අවේ දේවල් වලට සාදර නොවි, ඒ දේවල් වලට සානුකම්පිත නොවි, ඒවත් එක්ක මෛත්‍රීශීලීව නැත්නම් මිත්‍රශීලීව ඉන්නේ නැති වෙනකොට අපේ හිත යන්ට ඇති සද්ද ඔස්සේ, අපේ හිත විසිරෙන්ට ඇති සිතුවිලි ඔස්සේ, අපේ බලාපොරොත්තු ඔස්සේ, අපේ හැඟීම් දැනීම් ඔස්සේ, ශරීරයේ තියෙන වේදනාව ඔස්සේ කියන මේ හැම දිශාවකටම වගේ එක එක දිශාවකට වගේ. නමුත් අර බාහිර තියෙන දේවල් ටික, අපේ ශරීරයෙන් බාහිර තියෙන දේවල් ටික අපි හඳුනාගත්තට පස්සේ ඒ දේවල් එක්ක වැඩ කටයුතු කරන හැටි ඉගෙන ගත්තාම, ඒ දේවල් හසුරුවා ගන්න කොහොමද කියන එක ඉගෙන ගත්තාට පස්සේ ඒ සද්ද ඇහිවි, හිත දුවාවි. නමුත් ප්‍රශ්නයක් නෑ, අපි දන්නවා හිත දුවන විදිය. අපි ඒකට අමනාප නෑ මනාප. අපි හිත දුවන එකත් එක්ක දුවන්ට යන්නේ නැහැ. දන්නවා හිත දුවන විදිය. ඒක සිහියෙන් දැනගන්නවා ඉතරයි. ඒක තේරුම් ගන්නවා මම භාවනා කරන්න තමයි වාඩි වුණේ. ඒ වුණාට දැන් හිත පිට ගිහිල්ලායි තියෙන්නේ. එතකොට හිත පිට යනවා කියන එක දැනගත්තා නම් ඒ දැන ගැනීමම සතිපට්ඨානයට ඇතුළත් වෙලා තියෙනවා. ඔන්න ඔතනට තමයි ප්‍රශ්නේ එන්නේ. අර මට ඕන දේ කරන්න යන්නේ. මොකද්ද මට ඕන දේ? මේ හිත පිට යන එක නෙවෙයි, මේ සිතවිලි වලට යන එක නෙවෙයි මට ඕන වෙන්නේ. මට ඕන වෙන්නේ ආනාපානයි. මට ඕන වෙන්නේ පා වෙනවා වගේ දැනගන්න. මට ඕන වෙන්නේ චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරන්න. මට ඕන වෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරන්න. පුසජයනා. නමුත් ඒ වෙලාවේ තියෙන හිතේ ස්වභාවයට ඒ දේවල් ටික කරන්න බැරි නම් ඔන්න ඔතනයි අපි මේ ප්‍රශ්නේ හදාගන්නේ. දැන් ඔයාට තේරුණාද මොහොතකදී චුට්ටක් වගේ මේ මමත්වයේ කියන කෙනාගේ තියෙන බලපෑම හිඳයි අපි මේ අවුල් ටික ඔක්කොම දාගන්නේ කියලා. ඔන්න ඔය කියන ගැටේ අල්ලගන්ටයි ඕක මමත්වයේ කියන දෙයට අපි කොච්චර නම් අහුවෙනවාද කියන එක තේරුම් ගන්නටයි උපක්‍රමයක් හැටියෙන් අර මම යෝජනා කළේ කමඨහං වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. මොකද කමඨහං වාර්තාවේදී භාවනාව සිදු කරලා ඒ සිදු කරන භාවනාවේදී තමන්ට දැනුනේ මොනවද, දැනගත්තේ මොනවද, ඒවට දැක්වේ ප්‍රතිචාර මොනවද කියන එක තුලින් එළියට එනවා එක එක මට්ටම්වල තියෙන ඔය ආත්ම සංඥාව වැඩි වෙලා තියෙනවද අඩු වෙලා තියෙනවද කියන රහස. ඉතින් කොහොම නමුත් කමක් නැහැ භාවනාවට දැන් සක්මනකට හෝ වේවා පරියන්කයකට හෝ වේවා අර කියන විදිහේ බාහිර දේවල් වලට හිත නොයන තාක් නැත්නම් හිත ගියාට ප්‍රශ්නයක් කරගන්නේ නැති තාක් ඒ නැති විදිහට හිත හදාගත්ත කෙනා ආවට පස්සේ එයාගේ හිත කොහොමත් කිට්ටු වෙන්නේ ශරීරයටයි. හැබැයි පින්නතුනි මෙහෙම වුණා කියලා හිතන්ට නාකයි බලාපොරොත්තු වෙන්න නාකයි එක තැනකට වෙලාම ඉන්නවා කියලා. ඒ කියන්නේ ආනාපානයෙන් බලාගෙන ඉන්නවාමයි කියලා එහෙම හිතන්ට නාකයි. මේ හිත දුවන එක අර බාහිර දැන් අර කිලෝමීටර් දසදහස් ගාණක් දුවන එක නතර වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අර හිත පිට යනකොට අපිට හිටි ගමන් ඕනනම් එංගලන්තයට යන්න පුළුවන්, ඇමරිකාවට යන්න පුළුවන්, ලංකාවට යන්න පුළුවන්, මට අපේ ගෙදරට යන්න පුළුවන්. මේ ඉන්න තැන ඉඳලා. එතකොට ඒ යන පරතරේ ඒ යන දුර මහා විශාලයි. හැබැයි ඒ ටික ඔක්කොම එක ගොන්නකට දාලා මේ හිත දුවනවා, හිත පිට ගිහිල්ලා තියෙන්නේ නැත්නම් ශරීරයෙන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ නැත්නම් භාවනා ආරම්භණයෙන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ කියන ඒ එක එක ඒ එක විදිහකට හිතන්න ගත්තොත් එහෙම අර ටික ඔක්කොගෙම ප්‍රශ්නේ එක තැනකම නවතිලා යනවා. අපි දන්නවා හිත දුවනවා, හිත පිට ගිහිල්ලා තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට සාදරයි, මම ඒකට කැමතියි. මේ හිත පිට ගිහිල්ලා තියෙන වෙලාවත් ওই පිට යන්න අපි ඒක ඒ විදිහටම දැනගෙන සානුකම්පිත වෙන්න ඉගෙන ගත්තා නම්, ඉවසන්ට ඉගෙන ගත්තා නම්, ඇත්තටම කියනවා නම් සානුකම්පිත වෙන්න ඉගෙන ගත්තා නම් භවනාව තුළ අර වැඩෙන ප්‍රතිඵලයක් වෙන ඉවසීම දියුණු වෙන්න පටන්. අපි හිතුවට මේක තුළ ලැබෙන ප්‍රතිඵල වෙනයි කියලා අපේ තියෙන ඒවා තියෙන්නේ ඇත්තටම කිව්වොත් එහෙම අර පාවෙනවා වගේ ලක්ෂණයක්. එහෙම නැත්නම් මේ සිතුවිලි වලින් තොර භවනාවක් නැත්නම් පරියන්ඛයක් තියාගන්න පුළුවන් කමක්. එහෙම නැතිනම් හොඳ මට සිල්ටු විදිහේ ශරීර සැපි පහසුවට ඉන්න විදිහේ ස්වභාවයක් අන්න ඒ වගේ අදහස් තියෙන්න පුළුවන්. ඒ වුණාට භාවනා තුළින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ලැබෙනවා කියලා කාන්ති පරමන් තපෝති තික්ක ඉවසීමක් නම් ලැබෙනවා කියලා කියලා. ඉතින් අන්න ඒ වගේ අපි අර කියන හිත දුවන දේවල් වලට සානුකම්පිත වෙන්න උනහම ඒවත් එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැති උනහම ඒවත් එක්ක ගැටෙන්න යන්නේ නැති උනහම
ඔන්න අපේ පැත්තෙන් අපි ඉවසීමක් හදා ගන්න පටන් ගන්න ඉවසීමක් හැදෙන්න පටන් ගන්න අපි වටා තියෙන බාහිර දේවල් වලින් අපිට කරදර වුණාට ඒවා අපිට කරදරයක් කරගන්නේ නැති තැනකට හිත හදා ගන්න පටන් ගන්න. ඉතින් ඒ විදිහේ පෙරපුහුණුවක් කරන කෙනෙක් භවනාවට වාඩි වුණොත් එහෙම එයාගේ හිත අච්චර මහ විශාල විදිහේ දුරකට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ශරීරය ඇතුලේ එහෙම හෙදුවන්ට පුළුවන්. සමහරක් විට සද්දයක් ඇහෙනවා වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැති තැනකට හිත පත් කරගෙන තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් මෑ ඒක එහෙම වුණාට මට මේක කරගෙන යන්න පුළුවන් වෙනත් විදිහකට මං ආනාපානයෙන් බලනවා හාමුදුරුවෝ ඔය කිව්වට මට පුළුවන්නේ කියලා හිතුවයි කියන්නකො. එහෙම වුණා නම් එහෙම අපිට හැමදාම ප්‍රශ්නේ තියෙන්නේ අර ඇහෙන සද්දෙට අපි තාම දන්නේ නැති හින්දායි ඒ හිත දුවන එකට තාම මොකද්ද කරන්න කියලා හරියට දන්නේ නැති හින්දායි භාවනාව නීරස වෙන්නේ. අනිවාර්යයෙන්ම නීරසත් වෙනවා දෙකක්. මොකද ඒ කියන ස්තරයන් ඒ කියන අවස්ථාවන් අපි තවමත් සම්පූර්ණ කරලා නැති හින්දා. ඉතින් පින්නතුනේ ඔය කියන ලක්ෂණත් එක්ක අර ශරීරයට ආපුහම ඒ ශරීරය තුළ තියෙන ඔය කියන දේවල් වලට ඊළඟට අපි සාදර වෙන්න ඉගෙන ගනිපි. හරියට අර හිත එහෙට මෙහෙට දුවන එක සද්ද ඇහෙන එක ඒ දේවල් වලට සාදර වුණා වගේ සානුකම්පිත වුණා වගේ ඒ වයිචර ලොකු දෙයක් කරගන්නේ නැතුව ලොකු ප්‍රශ්නයක් කරගත්තේ නැති තැනකට හිත ගත්තා වගේම ඊළඟට ශරීරය ගැන තේරෙන්න පේන්න පටන් ගන්නකොටත් අපි අර අපිට කරන්න ඕන දේ අයින් කරගෙන නැත්තම් මම දැන් ශරීරය ඇතුලේ ඉන්නේ දැන් මට ආනාපානය බලන්න ඕන කියලා එහෙම සැනකට යන්නෙත් නැතුව එහෙම සලකන්ට යන්නෙත් නැතුව ප්‍රකට වෙන දේ දැනගෙන ඉඳ හිත හදාගන්න. ඔය ශරීරය දැනගෙන ඔහොම ඉන්නවා කියලා කියනකොට ඕක ගැන කියන්න පොඩි සාධකයකුත් මට හම්බ වුණා. ඔය කච්චාණ කියලා සූත්‍රයක් තියෙනවා උදාන පාළියේ. කච්චාණ කියන රහතන් වහන්සේ මහා කච්චාණ ඇතර උන්වහන්සේ අපි හඳුන්වන්නේ. උන්වහන්සේ අනාථපිණ්ඩික සිත්තුමාගේ ආරාමයේ ගහක් යටට වෙලා භාවනා කරගෙන ඉන්නවලු. පොතේ පතේ සඳහන් වෙන්නේ කායනුපස්සනාව තුළ යෙදිලා ඉන්නවා කියලා. එතන හරි ලස්සන වචනයක් තියෙනවා අජ්ජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා. අපි මෙච්චර කාලයක් අහලා තිබ්බා නම් වචනයක් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක ගොඩක් වෙලාවට අර නාසිකාග්‍රේ එහෙම කතාවකට අපි අර නිකන් බාහිර දෙයක් හැටියට ගත්ත වුණාට දැන් මෙතන කියනවා අජ්ජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා ආන් එහෙම කතා. ඉතින් ඒ විදිහට යා අච්චාන් රහතන් වහන්සේ භාවනා කරගෙන ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ කියනවලු යස්සස්සියා සබ්බදා සති සත්තං කායගතා උපට්ඨිතා නෝචස්ස නෝච මේසියා න භවිස්සති න විසත්තිකං අනුපුබ්බ විහාරි තත්තසෝ කාලේනේව තරේ විසත්තිකාන්ති. මේක ටිකක් දිගයි ගාථාව නම් කොහොම නමුත් කමක් නැහැ. කවුරු හරි කෙනෙක් මේ කියන කායානුපස්සනාව තුළ හිත පිහිටවාගෙන ඉන්න දක්ෂණ කායානුපස්සනාවට වෙලා ඉන්න පුරුදු කරලා තියෙනවා නම් ඒ පුරුදු කරපු හිත තියෙන කෙනා නෝචස්ස නෝච මේසියා එයා මීට කලින් ජීවත් වෙලත් නැහැ අනාගතයේදී පහළ වෙන්නේ නැහැ. මේක ටිකක් අර ධර්මයේ තියෙන බොහොම ගැඹුරු තත්ත්වයක්. මොකද එයා ඉඳලා තියෙන්නේ වර්තමාන මොහොත තුළ විතරක්. එයා ආපහු පහළ වෙන්න ඕනි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ප්‍රාර්ථනාවක් කරන්නේ නැති වෙන්නෙත් නැහැ. කියන්නේ ප්‍රාර්ථනාවක් කරන විදිහක් ගැන ආයේ හිතන්ට උවමනාකමකුත් නැහැ. මේ විදිහට කානුපස්සනාව තුළ ඉන්න කෙනා සුදුසු කාලයේදී තණ්හාව ඇති වෙන දෙයින් නිදහස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්නතුනේ මෙතන අර තියෙන මට කියන්න ඕනේ වචනේ තමයි අර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනේ මේක ඇත්තටම ලොකු ගැඹුරක් තියෙන වචනයක් බුද්ධ ශාසනය තුළ. මේ අපේ සංසාර ගමන තුළ අපි සිහියට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගන්නවා කියන ඒ කාරණේ පුදුමාකාර විදිහේ කුළුල් පරාසයක් තියෙන පුදුමාකාර විදිහේ දාර්ශනික භාවයක් තියෙන ලොකු වටපිටාවක් තියෙන වචනයක් මේක. එතකොට අපි ඔය කියන වචනේ අපේ ජීවිතය තුළ නිතර නිතර පුරුදු කරන්න පටන් ගත්තා නම් ඒ කියන දේවල් අපිට සිහියක් ඇති කර ගන්නට සිහියක් ලබා ගන්නට සිහියක් උපද්දවා ගන්නටම ඒක උපකාර වේවි. හැබැයි ඔන්න ඕක ඔය හැරෙදි තමයි අපිට අර තට්ටු කරන්න පටන් ගන්නෙ. අර මම මුලින් කියආපු අර අපි දන්න දේවල් අපිට උමනා කරන දේවල් අපේ තියෙන අදහස් මතවාද විවේචන ආන් ඒ වගේ තියෙන මමත්වයේ කඩතුළු කන්ටි. ඒ දේවල් වලින් නිදහස් වෙච්ච හිතක් හදා ගන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ දේවල් දැක දැක බල බලා ඒ දේවල් වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න එතකොට පින්නතුනේ අපිට මේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සතිපට්ඨානයට අනුකූලව ඒ සතිපට්ඨානය ආශ්‍රය කරගෙනම ජීවත් වීමේ පුළුවන්කමක් හම්බ වෙනවා. ඔයයන්ට මතක ඇති මම මේ දේශනාව පටන් ගන්නකොට මුලදී වගේ එක තැනකදී කිව්වා අර ගොඩක් දුර යන්න නම් බොහොම හිමින් යන්න කියලා. හදිස්සි නම් බොහොම හිමින් යන්න කියලා. ඔන්න ඕකේ තේරුම තමයි ඔය අද පොඩ්ඩක් විස්තර කරන්න මම උත්සාහ කළේ. අපිට මේ භාවනාව තුළ
ඔයි කියන කාරණාව ආනාපානය තුල දැනගෙන නැත්තම් සංසාර ගමනේ නිදහසේ නුමනාවක් තියෙනවා නම් අර තියෙන වටපිටාවල් වල තියෙන හැම දෙයක්ම දැනගෙන දැක දැකම ඒ දේවල් වලින් නිදහස් වෙන විදිහ ඉගෙනගෙනම ඒ දේවල් ඇති වෙන්නේ කොහොමද පවතින්නේ කොහොමද ඒවට වෙන ආහාර මොනවද අනාහාර මොනවද කියලා ඉගෙනගෙනමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් එහෙම කල්පනා කරලා පිනුතුනේ මේ කියන ධර්ම මාර්ගය තුල අපි පුළුවන් තරම් උත්සාහ කරමු සිහිය දියුණු කරගන්න. ඒ සිහිය දියුණු කර ගැනීම මත ඒ සිහිය දියුණු කර ගැනීමේ පුරුද්ද මත අපේ ජීවිතේ ඔයි කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවන් සුවේ සාක්ෂාත් කර ගන්නට පුළුවන් කමක් අපිට හම්බ වේවි. කොහොම නමුත් මම මෙහෙම දෙයක්ත් කියන්න කැමති. ඔය මොන ක්‍රමයක් ඉගෙන ගත්තත් පින්නතනේ අවසානයේදී සතිපට්ඨානයට එන්න වෙනවා මේ මාර්ගය තුල වැඩෙන හැටි ඉගෙන ගන්නට. මොකද බණ පොතේ තියෙන්නේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා. මේ ඕනම දෙයක් කරන්න තියෙන එකම එක මාර්ගය මේක විතරයි කියලා කියන්නේ. අපිට වෙන වෙන ක්‍රම ඕනම එකක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනම කියමුකෝ ඒ වටවන්දනාව යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට තමන්ගේ මේ සංසාර ගමන ගැන ඉගෙන ගන්නට නම් අවසානයේදී සතිපට්ඨානයට එන්න. ඉතින් ආන් ඒකට එන හැටි ගැනයි පහුගිය ටිකේ ඉඳලා මේ කතා කරන්නේ. අද දවසේදී යම් කිසි කාරණාවක් වැත්තන්ට මම කියන්න උත්සාහ කළා. ප්‍රස්තුතියක් හැටියට වගේ නිකම් පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන කාරණේට අපි නැවත නැවත යොමු වීමේ තියෙන වැදගත්කම සහ ඒක ශරීරයේ පාදක කරගත් දෙයක් ඔස්සේ කරන එක කොයිතරම්නම් සාර්ථකද කියන එකයි මම උත්සාහ කරේ කියන්න උත්සාහ කළේ. මොකද අපිට දැන් අපේ ශරීරය කියන එක කල්යාණ මිත්‍රයා කරගන්න පුළුවන් නම් අපිට අපි ගාව තියෙන හොඳ උදාහරණයක් තියෙනවා, සාධකයක්, සාක්ෂියක් තියෙනවා. යම් කිසි වෙලාවක අපි මේ ශරීරයට වෙලා ඉන්නවා නම් මේ ශරීරය දැනගෙන ඉන්නවා නම් ඒ වෙලාව තුළ ඔය කියන කෙලෙස් ඇතිවීමේ ස්වභාවයක් තියෙන විදිහක් නැහැ. ඔය සකුණග්ගි කියන සූත්‍රයක් තියෙනවා. අන්න ඒ වගේ වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ඉන්න කියලා කියන ආරක්ෂිත තැන තමයි කය කියලා කියන්නේ. මේ කායනුපස්සනාව කියලා කියන්නේ. ඉතින් පින්නතුනේ එතනට එන්න හිත හදාගන්න. එතනට එන්න හිත හදාගන්නකොට අර මූලිකව තියෙන ඒ බාධකයන් ජය ගන්න විදිය හොඳට ඉගෙන ගන්න බලන්න. ඒවා දකින්නේ කොහොමද, ඒවා හසුරුවා ගන්නෙ කොහොමද කියන කාරණාව හොඳට අධ්‍යයනය කරන්න බලන්න. ඒවා අධ්‍යයනය කර කර තමන්ගේ භාවනා කටයුතු කර ගන්න. එහෙම කටයුතු කරන ගමන් තමන්ගේ භාවනාව ඉවරයක් වෙලා අනිවාර්යයෙන්ම එදා භාවනාවට මොකක්ද කළේ, මොකක්ද සිදු වුණේ කියන එක නැවත මතක් කරන එක නම් අනිවාර්යයි කියලා මම කියන්න කැමති. එහෙම කරලා ඒ දේවල් ටික පොතකත් ලියලා මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වුණොත් එහෙම පොඩ්ඩක් කියන්න, මෙන්න මේ වගේ දෙයක් තමයි ස්වාමීන් වහන්සේ සිද්ධ වුණේ කියලා. එතකොට අර තියෙන දැනුමේ හැටියට තේරෙන හැටියට ඒවට මොනවා හරි සකස් කර ගන්න ඕන නම් නැත්නම් ඒ වගේ හොඳ කාරණා තියෙනවා නම් එහෙම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කෙසේ හෝ වේවා ඒවා අනාගතයට තියමු. ජීවිතේ රැකෙන හැටියට වේවි. අද දවසේදීත් මේ කරපු මේ දේශනේ නැත්නම් මේ අවවාදය ඔයත්න්ට ඔයත්න්ගේ භාවනා ගමන තුළ ඉදිරියට යන්න උපකාරයක් වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සාදු 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 සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, මාව ඇහෙනවද? ඇහෙනවා මිතුරන් සන්න. හතරුවන් සර්මයි ස්වාමීන් වහන්ස, මගේ කමටහන් වාර්තාව. එදිනෙදා වැඩ කටයුතු කරන විට හැකි තරම් සතිය පවත්වා ගන්න උත්සාහ කළා. කෑම කන විට සිහියෙන්ම කෑම විකුවා. ගේ අතු ගාන විට කොස්ස පොළවේ ස්පර්ශ වන එකට හිත යොමු කළා. කොස්ස පොළවේ ස්පර්ශ වන විට ඒ අතටත් දැනුණා. පැලවලට වතුර දාන විට ඒ ගස්වලට වතුර වැටෙන සැටි බලා ඒ කෙරෙහිම සිහිය පවත්වා ගනිමින් කටයුතු කළා. සිත වෙනත් සිතුවිලි වලට යන අවස්ථාද ඇති වුණා. දිනපතාම උදේ සවස බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට යොමු වුණා. අපි අවසරෙ පොඩකින්න. අර වැඩ කටයුතු කරනකොට සිතිවිලි දිව්ව කියලා කිව්වේ? එහෙමයි ස්වාමීන් වහන්ස. එතකොට අපමට මොකද හිතුනේ? ඒක ඉතින් සිහිය වෙන පිටතට යනවා කියලා හිතුණා. දැනුණා. ඔව්. ආ. සිහිය කියන්නේ සිහිය වෙන පිටකට ගියා කියලා හිතුනේ. ආ. එතකොට ඔය සිතිවිලි ගියා කියන එක තේරුණේ යම්මේ සිතිවිලි යන්න පටන් ගන්නකොටමද, ගිහිල්ලා මැදකදීද, ගිහිල්ලා ඉවර වෙන කිට වෙනකොට? ගිහිල්ලා ටික වෙලාවකින් වගේ ස්වාමීන් වහන්සේ. එහෙම.
එතකොට ඒ අතර කාලය තුල ඊට මෙහා අම්මා ඉඳලා තියෙන්නේ මුකුත් නොදන්න වගේ නිකන් අර නිකන් කොහොමද කියන්නේ මුකුත්ම නැති නිකන් රිතකයක් වගේ ජෝන් එකකද එහෙම නැතිනම් අර වැඩ කරන වැඩේ දැනගෙන ඒත් එක්කම කරන වැඩේ දැනගෙන ස්වාමීන් වහන්සේ ඒ රික්තකයක් වගේ අවස්ථාවක එහෙම තේරෙන්නේ නැහැ මේ ඒ ඒ වැඩක් කරන අතරතුර හොඳ කරන වැඩේට හිත යොමු වීගෙනම තියෙනකොට තමා දැන් සමහරලාවට දැන් ගස්වලට ඔන්න වතුර දානකට ස්වාමීන් වහන්සේ මොනා හරි ඒ පැලවල සත්තු කාලා වගේ හරිනම් එහෙම මොනා හරි ඔය මල් කැඩිලා තියෙනවා නම් අර එමේ අර එතකොට හිතෙනවා මේක මොකෙද්ද කෑවේ අර අර ඒ වගේ එන්නේ එහෙම හිත පිටට යන වෙලාවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. හරියම් හරි කමටන් වාතාව කියන්නේ. දිනපතාම උදේ සවස බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් අනතුරුව ආනාපාන සති භාවනාවට යොමු වුණා. නාසිකාග්‍රේට හිත යොමු කර සිටින විට ආශ්වාසය ප්‍රාශ්වාසය හොඳින් දැනෙන්න ගත්තා. ඉන්පසු කය තුළට සිත යොමු කර සිටින විට හුස්ම රැල්ල නොදැනී යන බවක් දැනුණා. ඉන්පසු සිත දෙස බලා සිටියා. බාහිර ශබ්ද ඇහුණත් ඒවා ගැන සිත යොමුුනේ නැහැ. සමහර දිනවලදී අවට තිබෙන වාතය වේගයෙන් ගමන් කරනවා වගේ දැනුණා. වේගයෙන් යන දුම්රියක සිටින විට දැනෙනවා වගේ ඒත් හිස් අවකාශයක් පමණයි තිබුණේ. සමහර දිනවලදී තද සීතල ගතියක් දැනුණා. මේ සෑම විටම උපේක්ෂා සහගතව බලා සිටියා. වෙනත් සිතුවිලි නිසා සිත ඉවතට ගියත් යලි සිත සංසුන් වුණා. සමහර දිනවලදී සිත එකඟ කර ගැනීමට නොහැකි වූ අවස්ථාවද තිබුණා. සිත එළියට යන විට ඒ දෙස බලා සිටියා. ඇයි ඒ එකින් අර අමාරු නම් කියලා කියයි යමේ මොකක්ද එතනද තිබ්බේ මොකක් කියලාද ඒ සමහර දවසට සායන හන්සට ටිකක් හිත කලබලෙන් වගේ වෙන වෙනම හරි හේතු නිසා භාවනාවට වාඩි වුණ අවස්ථාවල් එක්කෝ භාවනා කරන්න පටන් ගන්න වෙලාවට උන්න කවුරු හරි කතා කරා හරි උනා හරි අර එහෙම අවස්ථාවලුත් තිබුණා අර එහෙම එහෙම වගේ අර සිත සංසුන් කරගෙන සාමාන්‍ය පරිදි භාවනාවට යොමු වෙන්නේ නැතුව එහෙම බුදුන් වඳින්න යන වෙලාවලුත් තියෙන වෙලාවල් තියෙනවා. එහෙම එහෙම අර සාමාන්‍ය ජීවිතේ යනවට වඩා ඔන්න හදිසියෙම දැන් මගේ අර යාළුවෙක්ගේ පවුලේ කට්ටියටම කොරෝනා හැදිලා කියලා ආරංචි වුණා. අර එහෙම ටිකක් සිත කැළඹෙන වගේ අවස්ථාවලදී ස්වාමීන් වහන්සේ ටිකක් හිත සංසුන් කරගන්න අමාරු ගතියක් තේරුණා. එහෙමයි. කියන්නේ භාවනාවට යොමු වුණාට හිත සංසුන් වුණේ නැහැ ඒ වගේ වෙලාවල් වල. ඒක හොඳයි. ඒක හොඳයි. හරි. අම්මා ඒ වුණාට ඒ නොසන්සුන් වුණා කියන එක දැක්කමද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ දවස්වලට භාවනාවට වාඩි වුණාට හිත කොහොමටවත් අර හුස්ම රැල්ලට හිත යොමු කරලා හිත සංසුන් කරගන්න ලැබුණේ නැහැ. ඒක සිත සංසුන් වෙන්නේ නැහැ. සිත සිතවිලි එහෙම එහෙ යනවා. ආ එහෙමයි. එහෙමයි. හොඳයි. ඊට පස්සේ කමටන් වර්තාව සිත එළියට යන විට ඒ දෙස බලා සිටියා. එකින් එක සම්බන්ධ වෙමින් පටන් ගත් තැනට කිසිම සම්බන්ධයක් නැති තැනකට සිත ඇදී ගියා. ඒ දෙස බලා සිටින විට නැවතත් සිත කය තුළටම ඇවිත් භාවනාවට යොමු වුණා. සමහර දිනවල සිත බලෙන් ගන්න පෙළඹුණත් උත්සාහ කළත් එවිට සිත නොසන්සුන් වී හිස රිදෙන ගතියක් දැනුණා. ඒ නිසා සාමාන්‍යයෙන් සිත පිටතට යන විට ඒ දෙස බලා සිටියා. උපේක්ෂාවෙන් නැවත සිත මාතුලටම එන්න බව දැනුණා. කකුල්වල තිබෙන වේදනාව නිසා මේ සතියේ සක්මන් භාවනාවට යොමුනේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක කමන්නේ. ඒකට කමන්නේ. හරි. ඒක තමයි ස්වාමීන් වහන්සේ මගේ කමටහන් වර්තාව උපදෙස් අතනවා. භාවනාව ඇත්තටම අර හොඳට සිද්ධ වෙගෙනත් යනවා. නමුත් තවමත් තමයි මම හිතන්නේ මට තේරෙන හැටියට අර අපේ අදහසක් තියෙනවා භාවනාව යනු. හා මම මේ ප්‍රශ්නේ අහන්නම්කෝ. අපි භාවනාව කියන්නේ මොකක්ද? භාවනාව කියන්නේ ඔව්. ඔව් භාවනාව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මම භාවනාවට ආධුනික කෙනෙක් නම් අම භාවනාව කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න. සිත වෙනත් අරමුණු වලට යන්නේ නැතිව ඒ සතිය පිහිටවා ගන්න එක. සත්‍ය පිහිටවාගෙන ඉතින් ඒක අර චතුරාර්ය සත්‍යට අනුව දකින්න එක තමයි. හරි. එතකොට නම් දැන් සිත පිටේ අනේක නම් සිද්ධ වෙන්නේ ඒ වගේ වෙලාවට සිහ පිහිටවාගන්නේ මොකේවත්.
එතකොට උපේක්ෂා සහගත බලාගෙන ඉන්නවා මිසක් එතකොට ස්වාමින්වහන්ස ඕ උත්තරේනවා කිම්බන් උත්තරේනවා උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා සිත ආපහු ඒ සතියට එනතුරු අමේ ඔය සිත පිට යන එක දැක්ක නේද එහෙමයි ස්වාමින්වහන්ස ඒ තමයි සතිය කියන්නේ නමුත් අපි හිතන සතිය අපි හිතන සතිය තුල තියෙනවම සතිය තුල එක්තරා ආරෝපණයක් තියෙනවා හරියට මනමාලියක් වුණාම අර අර ඔළුවට තොප්පියක් වගේ මුණා දෙකක් දාන්න ඕන මුණ සම්පූර්ණයෙන්ම අර පොටි ගන්න වගේ තීන්ත ගන්න ඕන ඊට පස්සේ අර දිග ගවුමක්ද මොකක්ද එකක් අඳින්න ඕන ඈතට යනකන් තියෙන එකක් අර මලක් වගේ පොකුරක් වගේ එකක් අතේ තියාගෙන ඉන්න ඕන ඔන්න ඔහොම එකක් අපේ හිතේ තියෙන්නේ දැන් ඒ වගේම අපි හිතනවා සතිය කියලා කියන්නේ අර වගේම නිකන් අර එක්තරා කොටසකට සීමා වෙච්ච එකක් වගේ කියලා සතිපට්ඨානයට අනුව නම් මම්නේ සතිපට්ඨානය කියන භවනාට අනුව බලනකොට සතිපට්ඨානයට වැටෙන්නේ නැති දෙයක් මේ ලෝකේ නැත. එතකොට හිත පිට ගියා කියලා කියන්නේ ඒ පිට ගියේක ඒක උනේ සිහිය නැති හින්දා වෙන්න පුළුවන් ඒක වෙනම කාරණාවක්. නමුත් හිත පිට ගියේක දැනගත්තේ සිහිය තියෙන හින්දා. හොඳේ? එතකොට අපි යමේ උත්සාහවන්ත වෙන්න ඕනේ අන්න එතන තමයි හොඳම තැන වෙන්නේ. මේක අර මට ඕන දේ කරන්නට ගන්නවද නැහැම නැත්තම් මේ තියෙන දේ තුල ඉන්නවද කියන එක. අමාර උපේක්ෂාවෙන් ඉන්නවා කියපු වචනේ හරියටම හරි. ඕක තමයි ඇත්තම කියනවා නම් මේ ගමනේදී මේක සිද්ධ වෙන විදිහට යන මාර්ගය ඕකයි කියලායි මට තේරෙන්නේ. මට හිතෙන්නේ. අපි ඉස්සෙල්ලම මේකත් එක්ක උපේක්ෂාවෙන් ඉන්න බලනවා. ඒ වුණාට අපේ හිත බුරුබුරා කතා කර කර කියනවා නෑ ඔහොම නෙවෙයි අතන්ට යන්න ඕන යන්න ඕන ඕක හරියන්නේ නෑ ඕක හරියන්නේ නෑ ඔවුන් ඒවා. ඉතින් අර නැවත නැවත මේක මේක හිත දුවන එකට අපි සාදර වෙන්න උනා කියන්නකො එහෙම වුණහම මේ භවනාව තුලදී අපි අර අපේ හිත ඇතුළටම කියලා මේක අර කියලා තියෙන කොහොමද කියන්නේ මූලිකව දීලා තියෙන අර බවුන්ඩරිස් ටික මූලිකවම දීලා තියෙන ඉලක්කයන් ටික බලාපොරොත්තු ටික අයින් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් හොඳයි කියන යෝජනාව තමයි මට කරන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ ඒ ඒක හන්ද තමයි අම්මගේ කමටහන් වර්තා අවසානට වගේ තිබ්බ අර හිත විසිරිච්ච දවස් වගේක් තිබුණා. අම්ඳුරනේ ඒ දවස්වල හිත තැම්පත් කරගන්න හරි අමාරු වුණා. ඒක ශරීරයට ගන්න උත්සාහ කළත් බැරි වුණා හිසකක් කියන්ටත් පටන් ගත්තා. හේතුව මේක එතකොට අම්මේ අපි අර සාමාන්‍ය ස්වභාව ධර්මයේ තුල ගලාගෙන යන ස්වභාවයට අභියෝග කරන්න හිතලා තියෙනවා. නමුත් ඒ කියන අවස්ථාවන් හැර අනික් ටික ඇදලා ගත්ත කියන්නේ ඔබතුමියගේ කමඨාන් වර්තාවේ ආන් ඒ ටික තුල ඔය කියන සතිය ලස්සනට වැඩ කරගෙන තියෙනවා. අර සාමාන්‍ය ජීවිතේ විශේෂයෙන්ම සාමාන්‍ය ජීවිතය තුල අර වතුර දානකොට කියාපු කාරණා, අතු ගානකොට කියාපු කාරණා ඒව ගැන ඇත්තටම මම සතුටුයි. 100%ක් ලකුණු දෙනවා. ඉතින් අර 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 කියන අවස්ථාවන් වලදී අපිට තවමත් තියෙන අදහසක් භාවනාවට වාඩි වුණාම මං ආනාපානයම බලන්න. එහෙම නැතිනම් හිත පිට යන එක වැරදි භාවනාවක්. හිත පිට යන එකට වඩා හරියන්නේ මේ හිත පිට යන එක ආපහු අරගෙන තියාගන්න ඕන ආනාපානෙට. අන්න ඒ වගේ එකකදී තමයි අපි මේක අර හිත විසිරුවා ගන්න තැනකට හදාගන්නේ අතරම කියනවා නම්. පොතේ විස්තර කළොත් එහෙම තව ටිකක් දැන් ආනාපානෙ කියන්නේ එක්කෙනෙක් කියලා හිතන්ටකො නිකන්. හිත පිට යනවා කියන්නේ තව එක්කෙනෙක් කියලා හිතන්ටකො. ඔය දෙන්නා දෙන්නෙක් නම් අම්මේ. එතකොට ආනාපානෙට එක වැඩක් කරන්න ඕන හිත පිට යන එකට තව වැඩක් කරන්න ඕනනේ. මොකද මේ දෙන්නේක්නේ. හැබැයි අපි සිහිය කියන එක ওই දෙන්නගින්ම පැත්තකට අරගෙන අර බලාගෙන ඉන්න තැනකට ගියා නම් එහෙම අර අපක්ෂපාතී නිරීක්ෂකයා කියන තැනට අපිට එන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ නිහඬ නිරීක්ෂණය කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ නිරීක්ෂණය තුළදී අපේ භාවනාවට අපේ සිහියට අහු වෙන එක කාරණාවක්ම විතරයි ওই හිත පිට යන එක. එතකොට ඒකෙදි අම්ම මුලින්ම අර පටන් අරගෙන තියෙනවා හරි වැඩේ උපේක්ෂා සහගත වෙන්න. නමුත් ඒක තුර ඉන්නකොට හිත පිට යන එකමයි නම් තියෙන්නේ දැන් ඔන්න උත්සාහ කරනවා මේක ආපහු ගන්නට කියන. මං හිතන්නේ අනේ එතනයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ ගත්තා වුණාට ප්‍රශ්නයක් නෑ අම්මේ. අවසර දෙන්න හිතට ආපහු පිට යන්න. හිතට අවසර දෙන්න ආපහු පිටට යන්න. ඒ කියන්නේ අපි හිතන්ට නාකයි භාවනාවට වාඩි වෙච්ච හැම වෙලාවකදී මේ භාවනාව තුළ 100%ක්ම මම ශරීරේටම වෙලාම ඉන්නවා කියන අදහස තුළ ඉන්න එක නාකයි කියලා මම නම් කියන්නේ. හිත පිට යනවා නම් ඇත්තටම එයා ඒ පිට යන්න එයාට තේරෙන ප්‍රමාණය ඒකයි. අන්න ඒක වගේ. උදාහරණයක් හැටියට දැන් හිතන්නකෝ පොඩි ළමයෙක් කර සෙල්ලම් කර කර ඉන්නවා නම් ඔය සෙල්ලම් බඩු ගොඩක් තියෙන තැනක දැන් අපිට ඕන වුණා කියන්නකෝ එයාව තුරුල් කරගෙන වඩා ගන්න. ඒ වුණාට පොඩි එකා
අර වඩා ගන්නකොට ඒතනින් බැහැලා ගිහිලා අර සෙල්ලම් බඩු ගොඩටමයි යන්නේ සමහරක් වෙලාවට. ඔයගේ අවස්ථාව තියෙන්න පුළුවන්. එතකොටම දැන් මට ඕන වෙන පොඩි එකා තුරුලට ගන්න. ඒ වුණාට පොඩි එකාට ඕන වෙන්නේ අර පිටට යන්න. අපේ හිතටත් ඒ වගේම තමයි. එතකොට අපේ හිතට පුළුවන්කම තියෙන මේ වෙලාවේදී අර බාහිර තියෙන සිතුවිලිත් එක දුවන්ට නම් එයාට ඒ කරන්න පුළුවන් දේ තියෙන එක නම් අපිට ඕන වුණාට මේ කාණාපාණයට ගන්න අන්න එතනයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අපි තේරුම් ගත්ත කියන්නකො සිතේ ඒ වෙලාවේ තියෙන ස්වභාවය මේකයි කියලා. ඔකට අපි නිකන් කියමුකෝ යථාර්ථයේ තේරුම් ගත්තයි කියලා. අන්න එහෙම වුණා නම් එහෙම අපි ඒ හිත දුවන එකට හා වෙනවා. දුවන එකට කැමති වෙනවා. දුවන්ට ඉඩ දෙනවා. ඒ දුවන්ට ඉඩ දුන්නට පස්සේ එතකොට ඉඳල හිටලා ආනාපානයට එනවනම් ඒ වෙලාව තුළ ඒ මොහොත තුළ ආනාපානයේ චුට්ටක් ඉන්න බලන්න. එහෙම නැතිනම් ආයෙත් හිත දුවනවනම් ඒ දුවන එකටත් ඉඩ දෙනවා. අන්න එහෙම එකක් කරන්න පුළුවන් නම් අම්මේ අපේ භාවනාව තුළ සතිපට්ඨානය බොහොම හොඳට වැඩෙන්න පටන් ගන්න. එතකොට අපිට මේ තියෙන අර අභ්‍යන්තර දේවල් වගේම බාහිර දේවල් ඔක්කොමත් අර එක ගොන්නකට අරගෙන සිහිය ඇති කරගන්න තියෙන කාරණාව බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් තමයි යමේ අපි මේකට අර ලොකු මානසික බලපෑමක් වගේ කරනවා. ඒ බලපෑමේ ඊළඟ අවස්ථාව වගේ තමයි අර ඔය කියන විදිහ ශාරීරිකව පවා ඒක තුළ තියෙන කොහොමද කියන්නේ ඒක දරා ගන්න අමාරු බව අපිට ප්‍රකට වෙන්න ගන්නේ. අර හිසකක් වෙනවා වගේ කම කිව්වේ මම විශ්වාස කරන ඔබතුමිය ගොඩක් උත්සාහ කරන්න ඇති කියලා. අහිංසකයි අපි, අහිංසකයි වැරද්දක් නැහැ. ඔකේ ආපහු මේ හිත ගන්න ඕන ආනාපානේට කියලා උත්සාහ කරන්න ඇති කියලා. නමුත් අවසරයි ස්වාමීන් වහන්සේ මට එතනදී බලන්නත් ඕනකම නා මේ එහෙම හිත ගන්න ගියොත් මොකද වෙන්නේ කියලා. ආ හොඳයි, එක්ස්පෙරිමන්ට් කරන්න හොඳයි, කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොම නම් පුළුවන්ද කියලා හිත දැන් ආම බලන්න. ওই හිත අනේක තුලත් ගොඩක් කොටස් තියෙන. ඇත්තටම කිව්වොත් හිත දැන් අපිට උපේක්ෂාවට ගන්න පුළුවන් වෙන්නේ හිත ගිහිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ උපේක්ෂාව මතක් වෙනවෙන්න. ඊට කලින් හිත යන විදිය තේරුම් ගත්තා වුණාට ඒ වෙලාවේදී හිතට එහෙම නැත්නම් ඒ වෙලාවේ සිහියට එකතු වෙන්නේ ද්වේෂය වෙන්න පුළුවන්. සමහරක් විට පටිගය වෙන්න පුළුවන්, නුරුස්සනා ගතිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපරාධ මේක අදත් ගිහිල්ලානේ කියලා අන්න එහෙම හිතෙන්න පුළුවන්. එතකොට මේ වගේ දැන් භාවනාවේදී තමයි අතර මේ ගොඩක් අල්ලන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් සිතුවිලි දුවන එකට ඒ තරම් ලොකු වගේ කිරීමක් දෙන්න යන්න එපා. ඒක අර භාවනාවෙන් හිත පිටට ගියා කියන එක ගැන විතරක් හිතන්න බලන්න. එහෙම කියලා ඒක එක ගොඩකට දාන්න බලන්න. ඊට පස්සේ බලන්න හිත ආපහු යන්නේ සිතුවිල්ලටද එහෙම නැත්නම් ශරීරයට එනවාද කියලා. කොහොම නමුත් ඔබතුමිය කිව්වා ශරීරයට හිත එන අවස්ථා තිබුණා හැමතුනේ නිකම්ම වගේ, ඒ කියන්නේ අනායාසයෙන්ම අවස්ථා තිබුණා කියලා. ඔන්න උතන අයමේ හොඳම කාරණාව වෙන්නේ ඔබතුමිය මතක් කරා නම් ඒ දවස්වල කොහොමද කියන්නේ ඒ දැන් හිත පිට ගිහිල්ලා ආපහු ආනාපානයට නැත්තම් ශරීරයට ආපු දවසත් එහෙම ශරීරයට නාපු දවසෙත් ඔබතුමිය හොඳට මතක් කරා නම් කමඨහන් වார்த்தාව හැටියට නැත්තම් භාවනාවේදී මං අද මොකක්ද කළේ කියලා ඔන්න උතනයි රහස තියෙන්නේ. හරියට භාවනාව සිද්ධ වෙනවා නම් මොන විදිහේ ආකල්පයකින් මොන විදිහේ වැඩ කටයුතු ටිකක්ද සිද්ධ කෙරෙන්න ඕන සිද්ධ කරලා තියෙන්නේ කියන එක අහුවෙන. ඉතින් ආන් ඒකයි ওই කමඨහන් වார்த்தාවේ ඇත්තටම කියනවා නම් මගේ බලාපොරොත්තු උනේ. ඒකින් දාමේ භාවනාව හොඳයි, සිහිය ඇත්තටම දියුණු වෙමින් පවතිනවා. පොඩි කාරණාවකට කියලා තියෙන්නේ අර තාමත් අර ආනාපාන අපේ භාවනාව හැටියට සලකන එක. ඉතින් අපි තාමත් තමයි මං හිතනවා අර පරිමුඛන් සතින් උපට්ඨපෙත්වා කියන ඒ තැනට දැන් අපි කිටුවමින් පවතිනවා කියලා. ඒ කියන්නේ සිහියට ප්‍රධාන තැනක් දෙනවා කියන තැනට අපි දැන් කිටුවමින් පවතිනවා. ඒ යන මාර්ගය තුළ ওই වගේ හැලහැපිලි තියෙන්න පුළුවන්. කොහොම නමුත් ආරෂ්ඨාංගික මාර්ගය අපිට ඇත්තටම හම්බ වෙන්නේ සම්මා ප්‍රතිපදාව නෙවෙයි. අර මං ඊට කලින් කිව්වා වගේ කොහොමත් අපි ඔළුව හප්ප ගන්න තැන ටික තමයි අපිට අහුවෙන්නේ ඉස්සෙල්ලා. ඕකේ පොඩ්ඩක් වැදුනට පස්සේ තමයි එහෙනම් මේක තමයි සීමාව, මේක තමයි වැට, ඉම, කෙලවර කියලා අපි ඉගෙන ගන්න පටන් ගන්න. භාවනාව හොඳයි අතරම කිව්වොත් එහෙම. ආම තව ටිකක් අධ්‍යයනය කරන්න බලන්න, තව ටිකක් සතිමත් වෙන්න බලන්න, හිත පිට යන එකට යන්න දෙන්න, හිත ආය ගන්නට උත්සාහ කරන එක මං හිතනවා ටිකක් ටිකක් බාහිරයි කියලා. උත්සාහයක් කරන්න ඕන, වීරියක් කියලා එකක් තියෙනවා ශාසනය තුළ. හැබැයි ඒ වීරිය ආපහු හිත ගන්නට නෙවෙයි අපි ඕන තැනට, මට ඕන තැනට හිත ගන්නට නෙවෙයි අපි වීරිය කරන්නේ, මේ තියෙන එක දරාගෙන ඉන්ටයි වීරිය ඔන්න ඕක දෙකක්ම. ඉතින් ඒකෙහිඳ භවනා ඇත්තටම හොඳයි, බොහොම සන්තෝසයි. සක්මනට අර විදිහට නොගියකට කමක් නැහැ, මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉඳලා හිටලා බලන්න අර භවනාවක් හැටියට නොකලා වුණත් සමහරක් විට අර ඊට කලින් තිබුණ අත්දැකීම් එක වගේ
බාගදා ඔය අඩිය තියෙනකොට අර එහෙම පොඩ්ඩක් එහෙම තේරෙන්න කරන්නත් පුළුවන්. එහෙමනම් චුට්ට චුට්ට හදා ගන්න බලන්න මේ ශාරීරිය කියලා කියන අර කල්යාණ මිත්‍රාව ප්‍රකට කරගන්න. එතකොට අර අපිට අපිට කොහොමද කියන්නේ අපි නිවන් දකින්න තව තවත් පාරවල් කීපයක් හම්බ වේවි කියලා මම විශ්වාස කරනවා. බොහොම සතුටයි. එහෙමයි ස්වාමිනාංශත් බොහොම පින් තෙරුවන් සරණයි. දැන් තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමින්වහන්ස මේ දවස්වල එදිනෙදා කටයුතු සිහියෙන් කරන්න උත්සාහ කරනවා. අමතක නිතරම සිහිය පැවැත්විය යුතුයි කියලා මතකයට එනවා ස්වාමින්වහන්ස. එදිනෙදා කටයුතු වලදී සිත අතීතයට අනාගතයට ගියත් ඒක ඉක්මනටම ආයිත් අර කාර්යයට එනවා ස්වාමින්වහන්ස. හැමතිස්සෙම නෙමෙයි ස්වාමින්වහන්සකින්. එතකොට ස්වාමිනාස් දැන් උදේ ව්‍යායාමයට එහෙම ඇවිදින්න යනකොට රූප දැක්කත් ඒකට මට මේ වෙන වැඩක් තියෙනවා කියන වගේ අර යටිපතුලට ආපහු හිත එනවා ස්වාමිනාස්. නිකන් ඒක රූපේ දැකලා ඒක එක පාටම මට මතක් වෙනවා යටිපතුලට සිත ගන්න. ස්වාමිනාස් දැන් මෙහෙම දවස ගත කරලා ස්වාමිනාස් සක්මන් කරනකොට යටිපතුල සිහිය තියාගෙන සක්මන් කරනකොට අරමුණු එනවා, ඒවා නිකම්ම එනවා යනවා, ඒක තියෙන්නේ නැතුව එනවා වගේ තමයි මට දැනෙන්නේ. එක දවසක් ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට පොඩ්ඩක් මට බැක් පේන් එකක් ආවා. එහෙම ආපුදාට මං සාමාන්‍යයෙන් මං වාඩි වෙන්නේ අර්ධපර්යංකයෙන්, මං පුටුවක වාඩි වෙනවා. ඒත් මම එදා බිමම වාඩි වුණා, කුෂන් එක උඩ වාඩි වුණා ස්වාමීන් වහන්සේ. එදා ටිකක් වෙලා ඉන්නකොට පොඩ්ඩක් සැහැල්ලුවෙන් ආනාපාන සති භාවනාව කළා. ටික වෙලාවකදී ආයිතර වේදනාව ආවා. මම එතකොට ස්වාමීන්වහන්සේ වේදනාව දිහා බලාගෙන හිටියා. වේදනාව නැති වුණා. නමුත් ස්වාමීන්වහන්සේ හොඳට භාවනාව කරන් කියන නොකෙන්නේ බවක්, සිත නොසන්සුන් බව වගේ මට දැනුණා. ඊට පස්සේ මම අනිත් පැත්තේ ඉරියව්ව මාරු කළා. ඊට පස්සේ ඉතින් භාවනාව ඉවර වෙනකම් මම සැහැල්ලුවෙන් ආනාපාන සති භාවනාව කළා. ඉතින් හුඟක් අනිත් දවස් වලට ඉතින් එදිනෙදා කටයුතු සිහියෙන් කරලා සක්මන් කරලා හොඳට සක්මනක් කළා, පරයන්කය සැහැල්ලුවෙන් කළා. ඒ වගේම මේ සති අන්තිම දිනේ වගේ මෛත්‍රී භාවනාව කරනකොට මට වෙනදට වැඩිය අමුතුම සැහැල්ලුවක් දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ පැත්තෙන්ද නැත්නම් සිතුවිලි පැත්තෙන්ද? ශරීරයේ පැත්තෙන් කියලා මට හිතෙන්නේ. හොඳමයි. පළවෙනියෙන්ම අර සාමාන්‍ය ජීවිතයේදී අර ඒ තරමට භවනාව ගැන නැත්නම් සිහිය ගැන නැත්නම් අපිට තියෙන ආරක්ෂක තාන ගැන තියෙන විශ්වාසය ප්‍රකට වෙන එක ඇත්තටම හොඳ ලක්ෂණයක් හැටියට මතක් කරන්න ඕන. ඒක ඒක විශේෂයෙන්ම හොඳ දෙයක්. ඒක බොහොම බොහොම හොඳ කාරණාවක්. ඒ වගේ අවස්ථා අර හිතාමතා සමහරක් ඉතින් හිතට මතක් කරන එක මූලිකව වුණා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අපි අර භාවනාවට වැඩි කාලයක් යොමු වෙලා නැත්නම් පරයන්කේට සහ සක්මනට වැඩි කාලයක් යොමු වෙන්න වුණාම කොහොමටත් හිත ඉගෙන ගන්න පටන් ගන්නවා. මේ අරේ මේ දුවනවට වඩා ඇත්තටම මේක මෙහෙම ඉන්න එක නැත්නම් මේ ශරීරයට වෙලා ඉන්න එක, ඒ වගේ නිදහස් නිෂ්කලංක තැනකට වෙලා ඉන්න එක ගොඩක් සාමකාමී. ඕක ඉගෙන ගත්තා නම් හිත කොහොමත් එතනට නිරන්තරයෙන්ම එන්න පටන් ගන්නේ. ඒ වගේ දෙයක් තමයි සාමාන්‍ය ජීවිතේදී පුරුදු කරලා තියෙන එක හොඳයි අත්‍තරම. ඒ වගේ අත්දැකීම් නැවත නැවත ගන්න බලන්න, නැවත නැවත ඇති කරගන්න අත්දැකීම් හොඳට මතක් කරන්න, හොඳට සිහිපත් කරන්න. ඒව ගිලිහිලා යන්න දෙන්න එපා. ඌව මැනිගල් වගේ ඌවා. ඌවා අපි සමහරක් වෙලාවට අරගෙන ආ හොඳයි ලස්සනයි කියලා පැත්තකට දාන්න පුළුවන්. ඒකේ ඒ වගේ කාරණා නැවත නැවත පොඩ්ඩක් බලන්න. කොහොමද කියන්නේ සිහිපත් කර. මොකද ඔවා අමතක වෙලා යන්න පෙරත් ඉතින් ඊළඟට අර සක්මන් කරනකොට ඒ දැනිච්ච ඒවා එහෙම ඒකත් සාමාන්‍යයි කියලා කියන්න පුළුවන්. කොහොමත් අර බාහිරට යන හිත බාහිරට ගිහිල්ලා ඒකෙන් නැවතුණාට පස්සේ අවසානයේදී ශරීරයට ආවට පස්සේ මෙතන තියෙන දේවල් ටික ප්‍රකට වෙන්න පේන්න පටන් ගන්න පුළුවන්. අර වේදනාවල් ගොඩවල් ඔන්න වගේ කාරණා විශේෂයෙන්. ඉතින් ඒ වෙලාවදී යම අපි හොඳම දේ තමයි ඒකත් එක්ක අර බැට් කරන්න යන්න හොඳ නැහැ කියන යෝජනාව නම් මම කරන්න කැමතියි. අපි ඒක වේදනාව තීරුම් අරගෙන වේදනාවට ඇත්තටම
අපේ ගුරු තනතුර වගේ දෙන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මගේ නම් අදහස. ඒකත් එක්ක අපි අර ඔට්ටු වෙන්න මගේ නොයා. ඔව්. එයාව අපි තිරුම් අරගෙන එයා එයා කියනවා නම් මේ වෙලාවේ තුල මෙහෙම මෙහෙම එකක් තියෙන්නේ කියලා අපිට ඇත්තටම අසනීපයකුත් තියෙනවා නම් පුළුවන් තරම් ඒකයට තැන දීලා චුට්ටක් කටයුතු කරනවා නම් හොඳයි කියලා මම කියන්න කැමතියි. එහෙම නැතුව වුණොත් එහෙම ඒ වේදනාව අපිට නොදෙනී යන්න පුළුවන් හිත ඒක අතහැරලා දාන්න පුළුවන්. මොකද ඒකාකාර විදිහට තියෙන එකක් මං හිතන්නේ ඔය බටහිර වෛද්‍ය ක්‍රමයක් කියන තප්පර ගානක් තියෙන අටක්ද කොහෙද. ඉතින් එහෙම වුණාම ඒක හිත අල්ලන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට එයා ඒක අර අකමැත්තෙන් බැහැර කරන්නේ. ඒ ඒක හන්දා අපේ හිත වෙන පැත්තකින් තැම්පත් කරගන්න බැහැ. මොකද අකමැත්තක් කියන එකකට දැන් හිතන අරමුණක් නැති වුණාට අකමැත්තක් තියෙනවා එතන. ඒකට හිත යන හින්දා ඊළඟට භාවනාව කරගන්න අමාරු වෙන්න පුළුවන්. එක්තරා විදිහකට කිව්වොත් ඒක අපි නිකන් අර බලහත්කාරයෙන් අර ඒ පේන එක තෙරපගෙන ඉන්නවා වගේ අන්න එහෙම ලක්ෂණයකට එන්නත් පුළුවන්. අපි හරියටම කියන්න අමාරුයි. කොහොම නමුත් අර සමස්තයක් හැටියට මම කියන්න කැමති මේ වගේ වේදනාවක් වගේ දෙයක් නැත්නම් අසනීපයක් වගේ තියෙනවා නම් ඒවට ගුරු තනතුර අපි දෙමු. ඒවට අපේ අපේ අපි ලොකු වැදගත් කරන තැනක් දෙමු. දීලා විශේෂ තැනක් දෙමු. දීලා අපි එයා කියන කතාව අහමු. එයා කියනවා නම් සත් එක්ක වැඩි උට්ටු වෙන්න එපා කියලා එහෙම ඉමු. මට මතකයි මේ පහුගිය දවසකත් ඔය වැඩේ මට වුණා. අර ටයිල් අද්දන අල්ලන වැල්ලේ වෙලා ඕකාල අදය දින්නකොට දානිසිරි දෙන්න පටන් ගත්තා. පස්සේ මං හිතුව දැන් වැස්සත් වහිනවනේ තෙමෙනවනේ නෑ ඔය තව ටික ඇතින 100ක් කොච්චි ඕක ඇදිනවමයි කියලා හිතාගෙන ඇද්දා. ඊට පස්සේ ඒ තිබ්බ දනිස්සේ අමාරුව මං හිතනවා සති දෙක තුනක් විතර නැකන් තිබ්බ එක දිගට. නමුත් ඒ වෙලාවේ අර කකුල මම ඇත්තටම කොහොමද කියන්නේ මනාපුණා නම් ඒ දෙයට පොඩ්ඩක් විවේකයක් දෙන්න කල්පනා කරා නම් මං හිතන්නේ එච්ච ලොකු ප්‍රශ්නයක් මට වේවි කියලා. කොහොම නමුත් කමක් නැහැ. භාවනාව කියන්නේ අම්මේ කොහොමත් ගුරුවරේ අපිට ගොඩක් දේවල් යා උගන්වනවා චුට්ට චුට්ට දින්ග දින්ග. ඉතින් ඒකෙදී ওই තියෙන කාරණාත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන්ම බලන්න හිත තැම්පත් වුණා නම් මේ තැම්පත් වුණ දවසේදී භාවනාව ඇත්තටම කොහොමද කළේ කියලා ආනාපානේ බලනකොට ආනාපානේ බලන්ට කලින් මොකද වුනේ? ආනාපානේ දකින්ට ඕ පේන්ට කලින් මොනවද දැනුනේ? ආනාපානේ හිත යන්ට කිට්ටු වෙන්න කලින් මොකද්ද ප්‍රකට වුනේ? එහෙම නැත්නම් ආනාපානේ කරගෙන ඉන්නකොට ආනාපාන වාර කීයක් නම් දැක ගන්න පුළුවන් වුණාද? ඒ ආනාපානේ දැනුනේ මුල ඉඳලා මැදට අගට කියන හැම තැනක්මද? එහෙම නැත්නම් කොටහක් පිටද? අන්න ඒ විදිහට තව ටිකක් බලන්නම් සිතුවිල් නැහැ. සිහියේ කොහොමද කියන්නේ සිහියේ පරාසය දියුණු කරගන්න බලන්න භාවනාවකදී. එතකොට ඇත්තටම කියනවා නම් අපේ අවධානය පරාසයයි මේ දියුණු කරගන්නේ. අපි මේක හිතාමතා කොමනාවෙන් කරනව නෙවෙයි. ඒ කියන්නේ කොමනාවෙන්ම හුස්ම අරගෙන ඇදලා ආය එළියට ඇදලා දාන එහෙම එකක් කරනව නෙවෙයි මේ. මේක හිත තේරුම් ගන්න දෙන්න හරියට අර මාළුවෙක් අල්ලනවා වගේ. මම ගිය දවසකත් මම ඕක කිව්වා. මාළුවෙක් අපේ ළඟට ගන්ට නම් අර මාළු ටැංක් එක ගාවට ගිහිල්ලා අපි වැඟලුවත් කලබල කළොත් උන් අපෙන් ඈතට යනවා. නමුත් අපි කලබල කරන්නේ නැතුව ඒකාකාර විදිහට හිටියොත් ඌ අපි ගාවට හිමීට සියඳු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ ආනපානයට අපි ගාවට එන්න දෙන්න ඒ එන විදිහ ගැන ඉගෙන ගන්න. ඒ කාරණාවට ආවේ කොහොමද කියන එක ගැන. ඔය අතර තුල සිතුවිලි එහෙම එහෙ දුවන්න ඉඩ තියෙනවා. ඒවට ඒ ප්‍රතිචාරයක් ඇති, දක්වාපු ප්‍රතිචාරයක් ඇති, ඒවා පිළිගත ස්වභාවයක් ඇති. මං ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න බලන්න. අනිවාර්යෙන් භාවනාව කරලා අර විදිහට පසුවිපරමක් කරන්න, ආපස්සට මතක් කරන්න අද දවසේදී භාවනාවේදී මොකක්ද උනේ, මම මොකක්ද කළේ, මොන දෙයකද මම මැදිහත් වෙන්න ගියේ, මොන දෙයකද මැදිහත් නොවී තියෙන විදිහට තියෙන දුන්නේ කියලා. කොහොම නමුත් සමස්තයක් හැටියට භාවනාව ඇත්තටම හරි සන්තෝසයි. අර කාරණා කීපයක් හැරෙන්න අපි බලමු අපි මේ විදිහට පුරුදු කරලා ඒත් එක්කම බලන්න ඔය කියන සිහියේ ආලෝකයේ සාමාන්‍ය ජීවිතයට පුළුවන් තරම් ගන්න බලන්න. අර කියන වගේ අර දැන් ශරීරයේ විශ්වාස කරන්න පටන් අරගෙන තියෙනවානේ. ඒකනේ අර කොහොමද කියන්නේ ව්‍යායාම කරන වෙලාවදී පවා හිත පිටට ගියාට ඔහු මේ ශරීරයට මෙන්නේ. ඉතින් ඒක හොඳයි කියලා කියනවා මම කැමති. හැබැයි මේක අර බාහිරින් අර හිතාමතා බලහත්කාරයෙන් කරන එකක් නොවෙන්න ඕන. ඒක ස්වභාවිකවම ගලාගෙන එන තැනට ගන්න පුළුවන් නම් තමයි හොඳ තියෙන්නේ. අර බලහත්කාරයෙන් කරන එක මම හිතනවා සුදුසුයි කියලා. ඉතින් අම්මේ ඊට මෙහා සම්පූර්ණ භාවනාව ගැන ඇත්තටම හරි සන්තෝසයි. අපි ඔහොම තව ටිකක් කරගෙන යමු. බලන්න තව ටිකක් භාවනාව ඇතුළ තියෙන කාරණා තව පොඩ්ඩක් විස්තරණය කරගන්න අපි උත්සාහ කරමු. හොඳේ
එහෙමයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ වේදනාවක් වගේ ආවහම ඒ වේදනාව දිහා බලාගෙන ඉන්න එක හරි නැද්ද ස්වාමීන් වහන්සේ? ඒක හරි අම්මේ. ඒක හරි. ඒ වේදනාව බලනවා කියලා කියන්නේ ඉස්සෙල්ලම ඒ වේදනාවට ඔක බලලා තියෙන්නේ මොන කෝණයෙන්ද කියන එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඒ වේදනාව දැන් මේ වේදනාව මම දකිනවා. හැබැයි මේක අයින් කරන්න ඕන කමක් කුත් මට තියෙනවා. එහෙම බලන්නත් පුළුවන්නේ. එහෙම නැතිනම් වේදනාව තියෙනවා. හා මාත් තියෙනවා. ඔයා තින්දු ගෙති මාත් තියෙනවා. එහෙමත් පුළුවන්. එහෙම නැත්තම් ආ වේදනාව ඇවිල්ලානේ හරි යෝග්නි මම ඔයත් එක්ක ඉන්න හරි කැමති ඉන්නේ. අන්න ඒ විදිහට එහෙම යන්නත් පුළුවන්. එතකොට වැදගත්ම වෙන්නේ ඒ වේදනාව දකින්නවා කියන එතකොට තියෙන අදහස මොකක්ද කියන එක. මේ වේදනාව දකින්න බැල්ම තියෙන්නේ මොන කෝණයෙන්ද කියන එක. එතකොට ওই කෝණේ ASCII තියෙනවා මේ අපි තවදුරටත් මේක මේකත් මේකට සාදර වෙනවද? මේක බලවා හරින්න උත්සාහ කරනවද? මේක ප්‍රතික්ෂේප කරනවද? එහෙම නැත්නම් මේක සතියක් බවට පරිවර්තනය කරගන්නවද? ආන් ඒ වගේ ලක්ෂණ. ඉතින් වේදනාව දකින්නේ හොඳයි. ඒ වේදනාවට ඉන්න දෙන එක හොඳයි. වේදනාව තියෙන තැන හොඳට බලන්නම් මේ ශරීරයේ කොහෙද වේදනාව තියෙන්නේ කියලා හොඳට භාවනාවේදී වාඩි වෙලා වගේ ඉතින් අර විමර්ශනය කරන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් කරන එක හොඳයි. කොහොම නමුත් ඒ දක්වන අදහස ආකාරය ඒක බොහොමත්ම වැදගත් වෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට මේ හිතෙන විදිහට මම වේදනාව දිහා බැලුවේ මේ වේදනාව මම සැහැල්ලු කරගන්නවා කියන එක. ආ ආ හරි. සැහැල්ලු නොවනකොට ලොකු අවුලකුත් තියෙනවා ඒකට. මොකද අර බලාපොරොත්තුවක් තියෙන හින්දා. ආ ඒක හොඳ එහෙම කියartifactId. අමේ ඊළඟ අවස්ථාවේදී අපි බලමු ඕකට අර කොහොමද කියන්නේ න්‍යූට්‍රල් වගේ නිකන් ඔහේ බලාගෙන ඉන්නවා. දැන් ඔතන තියෙනවා නේද පක්ෂපාති නිරීක්ෂණයක්. ඒ කියන්නේ පක්ෂපාතීත්වය මොකක්ද? මේක සැහැල්ලු කරගන්න තියනවා නම් හොඳයි කියනවා වගේ. අන්න ඒ වගේ බැල්මක් තියෙන්නේ. අපි අර සිහියේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් වෙච්ච අර අපක්ෂපාති නිරීක්ෂණය කියන එකද කිතු නෑවා. එතන ළඟින් යනවා. ඒක ක්‍රොස් කරගෙන යනවා. ඒක නිකන් මධ්‍යම ප්‍රතිපදාව මැදින් පැනගෙන අනිත් පැත්තට කෙළවරට වැටෙනවා වගේ එකක්. කොහොම නමුත් අපි බලමු අපි ඊළඟ මොහොත තුලදී ওই කියන අපක්ෂපාති නිරීක්ෂණය කියන තැනකට ඉන්න. අන්න එහෙම වුණාම එයා තව තව ධර්ම කාරණා අපි කියලා දෙන්න පටන් ගනීවි කියලා මම විශ්වාස කරනවා. එහෙමයි සර්. හොඳයි. එහෙමයි සර්. ගොඩක් පින්. හොඳයි.